ප්‍රභේදය එන්න පුළුවන් නේද කියලා ජනමාධ්‍ය පුන පුනා ප්‍රශ්න කරද්දී සෞඛ්‍ය බලධාරීන් කිව්වේ එහෙම අවධානමක් දැනට නැහැ කියලා. ඊළඟට ඔවුන්ගේ උත්තරය වුණේ එන එක පාලනය කරන්න පුළුවන් කියලායි. දැන් ඩෙල්ටා ප්‍රභේදය හරියට අපි පුංචි කාලේ කපු ඩෙල්ටා ටොපිය ගන්නට හැම දවසකටම යමින් තිබෙනවා. කොවිඩ් රෝගීන්ට නිවසේ සිටම ප්‍රතිකාර ලබා දෙන තැනට අද යන්න වෙලා. මේ කොවිඩ් රෝගී භයානකම අවස්ථාව තමයි නියුමෝනියාව හුස්ම ගන්න අපහසු වීම. එවිට නිවසේ තබාගෙන කරන්න දෙයක් නැහැ. වහා රෝහල්ගත කළ යුතුයි. ඒ ඔක්සිජන් ලබා දීමටයි. ඇති හැකි කෙවල්වල නම් ඔක්සිජන් සිලින්ඩරයක් තියෙන්න පුළුවන්. ඒත් සාමාන්‍ය මිනිසුන්ට ඒ හැකියාව නැහැ. රෝහලකට ගෙනියනත් ඔක්සිජන් නැත්නම් ජීවිතය අහිමි වෙන්න පුළුවන්. දල වශයෙන් එක් රෝගියෙකුට ඔක්සිජන් සිලින්ඩර් 30ක්වත් අවශ්‍ය වන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද කිව්වා. ජම්බෝ සිලින්ඩර් කියලා කියන විශාල ඔක්සිජන් සිලින්ඩර්ස් තියෙනවා. ඒ වගේ එකක් වුණත් උඩට පැය 24ක් තුල එවැනි සිලින්ඩර් 8ක් 10ක් වෙන්න පුළුවන්, 10ක් 12ක් වෙන්න පුළුවන් භාවිතා කරන්න වෙනවා. ඒ වගේම තමයි ඒ භාවිතා කරන ඒ හැම සිලින්ඩරයක්ම ඊට පස්සේ පුරවන්න යවන්න ඕනේ. ඉතාලම සරලව කිව්වොත් අපිට එක රෝගියෙකුට සිලින්ඩර් 10ක් දවසකට ඕන වෙනවනේ. තව සිලින්ඩර් 10ක් මග තියෙන්න ඕනේ. තව සිලින්ඩර් 10ක් කර්මාන්ත ශාලාවේ තියෙන්න ඕනේ. ඒ අනුව එක පුද්ගලයෙකුට සිලින්ඩර් 30ක් වෙන් කරලා තියන්න වෙනවා. රෝහල් වලදී ඔක්සිජන් ලබා දෙන ක්‍රම දෙකක් තිබෙනවා. ඇඳට ලබා දෙන පයිප් ඔක්සිජන් ක්‍රමය එකක්. දෙවන ක්‍රමය ඇඳන් ළඟට ඔක්සිජන් සිලින්ඩර් රැගෙන ඒම. අපේ රටේ රජයේ රෝහල්වල පයිප් ඔක්සිජන් ක්‍රමය ලබා දිය හැකි ඇඳවල් සංඛ්‍යාව 1500කට පමණ සීමා වෙනවා. එහෙමනම් අපට වැඩිවන කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් දීමට සිලින්ඩර් අවශ්‍ය වේවි. වැඩිපුර ඔක්සිජන් අවශ්‍ය වේවි. අපේ රටේ ප්‍රධාන ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තිබෙනවා. අප ඔවුන්ගෙන් විමසුවේ පවතින ඔක්සිජන් තත්ත්වය හරිසියවත් වර්ධනය වුවහොත් ඊට සූදානම් දෙයන්නයි. මීට සිලොන් ඔක්සිජන් සමාගමෙන් ලැබුණු පිළිතුර ඌයේ ඊමේල් පණිවිඩයකින් විමසන ලෙසයි. ගෑස් වර්ල්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය අධිකාරී එස්.ජී. තිලකසිරි මහතා පැවසුවේ තමන්ට දැන් පවතින ධාරිතාවය 40%කින් වැඩි කළ හැකි බවයි. කාලෝචිත ප්‍රශ්නයක් මේක. මොකද මේ කාලේ අපි රෝගීන්ට, කියන්නේ කොරෝනා රෝගීන්ට ඔක්සිජන් හිඟභාවයක් තියෙන නමුත් ඔක්සිජන් කියන්නේ ගෑස් අපට අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ගෑස් නිෂ්පාදනය සාර්ථකව සිද්ධ වෙනවා. නමුත් සිලින්ඩර්ස් වල අඩුවක් තමයි තියෙන්නේ. ඊට අමතරව ධාරිතාවය අපි දැන් 60%ක් ඉෂු කරනවා අපේ හොස්පිටල්ස් වලට. හොස්පිටල්ස් අපි 60%කට වගේ ලංකාවේම ගෑස් ප්‍රවාහනය කරනවා. ඉතින් තමයි අපට 60%ක ධාරිතාවක් දෙන්න පුළුවන් ඉතුරුලා තියෙනවා. දැන් එක් කාරණාවක් පැහැදිලි. ඒ අශ්වයා පැන යන පෙර ඉස්තාලිය වැසිය යුතුයි. හදිසි ඔක්සිජන් අවශ්‍යතාවයක් සඳහා බලධාරීන් දැන්ම සූදානම් විය යුතුයි. නැත්නම් ඉන්දියාව වගේ ඔක්සිජන් අවශ්‍ය ලෙඩුන් මහ පාරේ මැරේවි. දැන් නිවෙස්වල ඉන්න රෝගීන් තමන්ගේ ඔක්සිජන් ප්‍රමාණය ගැන දන්නේ නැහැ. කොහොමද මීටරයකින් ඔක්සිජන් මනින්න කියලා අප ඔබට මතක් කරනවා. ඒ සඳහා විශේෂඥ වෛද්‍ය ගීතා පෙරේරා මහතා සියත අපට සිය සහයෝගය ලබා දුන්නා. අපි දන්නවා අපේ ඔක්සිජන් මට්ටම ශරීරයේ සාමාන්‍යයෙන් අපේ රුධිරයේ ඔක්සිජන් මට්ටම 100%ක ඉඳලා අවම වශයෙන් 95%ක්වත්. ඒ කියන්නේ රුධිරයේ ගෙන යා හැකි ඔක්සිජන් ප්‍රමාණයෙන් 100%ක්ම සාමාන්‍යයෙන් රුධිරය තුළ පවතිනවා. දැන් මේ ගෙන යන්න පුළුවන් ඔක්සිජන් ප්‍රමාණයෙන් 95%කට වඩා 96%කට වඩා අඩු වෙද්දී අපි කියනවා ඔබට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි කියලා. ඒක නිසා උපකරණ පාවිච්චි කරනවා නම් ඒ සැචුරේෂන් ඔෆ් ඔක්සිජන් කියන අගය, SpO2 කියන අගය 96%ට වඩා අඩු නම් gedara rendena එක සුදුසු නැත කියන පණිවිඩය ගෙනියන්න අවශ්‍යයි. ඒක ඔබ සමග සම්බන්ධ වෙන වෛද්‍යවරයාට දැනුම් දීලා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍යයි. කොවිඩ් රෝගය සම්බන්ධයෙන් කතා කරද්දී වෙහෙසටපත් වෙනකොට, ඒ කියන්නේ 10 පාරක් විතර පුටුවක ඉඳගෙන හිටගෙන වගේ ව්‍යායාමයක් කරාම ඔක්සිජන් මට්ටම අඩු වෙනවා නම් 95%ට වඩා අඩුවෙන් එහෙම තත්වයක් තියෙද්දිත් ඒක වැදගත් සොයා ගැනීමක්. ඒ කියන්නේ වෙනහැල්ලේ යම්කිසි බලපෑමක් සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා කියන එක. ඒතකොට ඒ වගේ අවස්ථාවකත් රෝහලකට එන්න සිද්ධ වෙන්න පුළුවන් ඔබට ඒ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව. මේ උපකරණවල තවත් අංකයක් පෙන්නනවා. ඒ තමයි අපේ නාඩි වේගය. නාඩි වේගය සමහර විට 60 ඉඳලා 120ක් වගේ ගානක් වෙන්න පෙන්නුම් කරන්න පුළුවන්. නමුත් අපි හිතනවා 90%ට වඩා වැඩි වෙනකොට නාඩි වේගය සාමාන්‍යයෙන් විවේකයෙන් ඉන්න කෙනෙක්ට අසාමාන්‍ය ලෙස වැඩි කියලා.
ඒ දෙක වෙන් කර ගැනීමත් අවශ්‍යයි ඔක්සිජන් මට්ටම මොකක්ද නාඩි වේගය මොකක්ද කියන එක ඔබ මේ උපකරණය පාවිච්චි කරනවා නම් මේ දෙක පටලා ගැනීම නිසා සමහර විට වැරදි අදහස් ඇති වෙලා අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම සිද්ධ වෙන්න පුළුවන් රුහලකට පැමිණීමට ප්‍රශ්නය ඇත්තේ ඔක්සිජන් මනින්න කොවිඩ් හැදුණු හැම රෝගියෙක්ම ඉන්න නිවසකම උපකරණ නැහැ අඩුම ගානේ බරපතල නිදන්ගත රෝග ඇති කොවිඩ් රෝගීන් ඉන්න නිවාසවලටවත් ඔක්සිමීටරයක් නොමිලේ ලබා දීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවයි අපේ යෝජනාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.